ගුරුතුමා ඔක මං කියලා දුන්නනේ මගේ පැත්තේ ඉන්නකොට කුට්ටි ඈ ගරු ගරු කතානායකතුමනි ඩිජිටල් කිව්වම ඉට්ස් නම්බර්ස් සිංහලෙන් කිව්වොත් ආංකන කියන අපබ්‍රංශයි මට පළවෙනිම ඔය හැමතිකම දීලා මහියංගනේ ගියා මං කල්පනා කරා කොහොමද මිනිසුන්ට ඩිජිටල් කියන වචනේ තේරුම් ගන්න කියලා පස්සේ මං මල්ලසේ කියන ඩික්ෂනරි පොත ගත්තා ඒකෙ තිබ්බ අන්තිමට ඇඟිලි වලින් කරන කිය දැන් මං අල්ලගත්ත වචනේ ගමට අරන් ගිහලා මං කිව්වා ඔබේ ලෝකය මම ඇඟිලි තුඩු දෙකට ගෙනත් දෙන වචනේ තමයි ඩිජිටල් කියන වචනේ කියන්නේ අපිට බොහෝ මඩ ගන්නවා ඩිජිටල් කියන ගැන දන්නේ නැහැ මූ මොකද්ද කරේ බැලුමක් ගියා උඩ ගියා වැටුණා කියලා නොදකින් ඒ ගොන් කමඩ කියන කතා කරු කතා නායකයෝ අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කෙලින්ම විවෘතව කියනවා ඒ කඩකප්පල් කරේ එවකරිපු ජනාධිපතිවරයා DRC ගේ යටතේ තිබුණේ Google loan ප්‍රොජෙක්ට් එක ලෝකයේ දිනම හොඳම 100 best 100 innovations වලින් පළවෙනි 10 තියෙන එක ඒ Google loan එක ලංකා රජයේ අඬුවෙන් 75ක් ගෙව්වේ නෑ කරුවා නායකතුම ඒ Google loan ප්‍රොජෙක්ට් එක ගෙනාවු වෙලාවේ මට අවස්ථාවක් තිබුණා ලංකාවෙන් ඉඳලා ගිහිල්ලා සිලිකන් වැලියට ගිහිල්ලා Google ආයතනයේ අයිතිකාරයා පෞද්ගලික මුණ ගැහෙන්න ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකය වඩා ලොකුයි තනි පුද්ගලයා සර්ජි බ්‍රින් කියන කරුවා නායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නෑ the fourth industrial revolution revolves around information communication technology ICT ඒත් අපි අද ජනාධිපතිතුමා මිලියන 15ක් බිලියන 15ක් බිලියන බිලියන 15ක් DRC එකට වෙන් කරලා දෙනවා 4G දෙන්න හැබැයි අර බැලුමේ වැඩේ කරා නම් ඔය නිකන් hina වුණාට බැලුම වැඩේ කරා නම් හැම ලංකාවේ කිසිම තැනක white space එකක් නැතුව 4G තාක්ෂණය දෙන්න තිබුණා හැබැයි ඒක කරපු ජනාධිපතිවරයා එයාගේ මල්ලිව සභාපති කරලා ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මාව නම් මාත්‍ර ඇමති කරලා අන්තිමට ඒ වැඩ කටයුතු කරගෙන යන්නට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒවල සංඛ්‍යාත තියෙනවා. ස්පෙක්ට්‍රම් එක අපිට දෙන්නේ තුමා අතහැරියා. දැන් අද කෙන්ියාවේ ඒ ව්‍යාපෘතිය ලංකාවෙන් ගලවලා ගිහලා කෙන්ියාවට දීලා මුළු කෙන්ියාවම 4G තාක්ෂණේ දිනනවා. අද බලන්නේ කොච්චර වටිනව නෝද මේ වෙලාවේ ළමයි Zoom එකෙන් පන්ති කාමරවල ගන්නේ. ලොක්ඩවුන් එකක් තියෙන වෙලාවේ work from home සංකල්පය ගේන්න තිබුණා කරු කතානායකතුමනි. මේ අපි ෆයිල් කවර ෆයිල් කවර ෆයිල් ගාලා ෆයිල් කාමර දානවා වෙනුවට ඩිජිටල් ක්‍රමවේදයෙන් ෆයිල් එක ස්කෑන් කරලා දාගන්න පුළුවන්. කොච්චර ලොකු ඉතුරුවද්ද කොච්චර ලොකු ඉඩක්ද මේ සියලු දේ අපි ප්ලෑන් කරා ප්ලෑන් කරේ නැත්තේ නැහැ. ස්කූල් වයිෆයි ඉස්සර තිබ්බේ ADSL කියන කනෙක්ෂන් එකක් පාසල් වල දරුවන් අද පාසල් වලට ඉන්ටර්නෙට් එක තමයි අත්‍යවශ්‍යම. අපි ඒ තාක්ෂණයේ ටැබ් එක දෙනකොට ඊශ්‍රායලයට ගිහිල්ලා වෙනම ටෙක්නොලොජියක් ගෙනම ළමයි මන් දැක්කනේ කාලේ ඇමතිවරේ කිව්වනේ ළමයි වඳ වෙනවා ටැබ් එක දෙන්න එපා කියලා මේ දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිවරේ කැබිනට් එකේ. ඒ කාලේ ටැබ් එකේ ප්‍රොජෙක්ට් අද ඇත්තට හිතලා බලන්න දින 60යි ඉස්කෝල තිබිලා තියෙන්නේ. දින 60යි මේ අවුරුද්දටම ඉස්කෝල තිබිලා තියෙන්නේ. හැබැයි ඒ ටැබ් එක දීලා තිබ්බහනම් අද ළමයි ඔක්කොම විෂය පාඩම් මාලාව කරන්නේ නැද්ද? මගේ දුවත් මේ අවුරුද්දේ ඕ ලෙවල් ලියනවා. ඒ ඕ ලෙවල් ලියන්නේ ජනවාරි මාසේ. හැබැයි කොළඹ ළමයින්ට මොනාරි සම්පත් දෙන්න නිසා පුළුවන් අපේ ගමේ ළමයා කොහොමද ඉගෙන ගන්න? කොයිද තියෙන අන්තර්ජාලය? කොයිද කරලා තියෙන ටැබ් එකක්ද? මම කනගාටු වෙනවා. අපිට වැරදිච්ච දෙන මම තේරුම් ගන්න ඒකයි ජනාධිපතිතුමාට කියන මම ජනාධිපතිතුමනි සතුටුයි. ඔබතුමා ඩිජිටල් අමාත්‍යාංශය ඔබ යටතේ තියාගැනීම සම්බන්ධයෙන් ඔව් දලවත්තුමනි ජනාධිපතිතුමා IT විෂය සම්බන්ධයෙන් එතුමන පුංචි දැනුමක් තියෙනවා එතුමා ඉන්ෆෝමැටික්ස් එකේ වැඩ කරලා තියෙනවා එතුමා ඊට පස්සේ තවත් ආයතනයක වැඩ කරලා තියෙනවා ඇමරිකාවෙත් ඒ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා එතුමන මේ සම්බන්ධයෙන් හැඟීමක් තියෙනවා ඒක අපි කියන්නේ පාස් වෙනවා නම් පාස් වෙන බලන් හොඳම තමයි ඩිජිටල් රෙවොලූෂන් එක ලංකාවේ කිරීම තුළ අපේ මිනිස්සු දැක්කේ බැලුමක් වැටෙන එකක් විතරයි ඒ බැලුම වැටුන්නේ නැහැ Google ආයතනයෙන් ස්ටේට්මන්ට් එකක් දුන්නා we are satisfied බැලුමක් ඇවිල්ලා ප්ලේන් එකක් වගේ බාන්නේ නැහැ බැලුම වැටෙන වෙලාවේ ඒ Google ආයතනයේ සුද්ධ ටික හිටියේ නැහැ ඒ කතාවත් මං කියන්න ඒ සුද්ධ ටික හිටියේ මිරිස්සේ වෙලාවේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකේ බැලුමක් යන්නේ 75000ක් උඩ ප්ලේන් එකක් යන්නේ 35000ක් උඩ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකේ කිව්වා බාන්න ඕන වෙලාව කීයද කියලා එතකොට බාන්නේ ගම්පොළ පැත්තට ගියා මුන් මිරිස්සේ බීච් එකේ හිටියේ සුද්ධ ටික ඇමරිකන් කාරේ Google map එකේ දාලා බලුවා ගම්පොළ කිව්ව ලොකේෂන් එක යන කොච්චරලා යනවද කියලා. පෙන්වුවේ පැතුනයි මේකෙන් ඇඟට පය හැයයි අරක ඇවිල්ලා අපිට. හැබැයි මේ බැලුම් කිනේම වැටෙනවා. ඒකේ තියෙනවා ලිතියම් බොක්ස් එකක්. ඒ බොක්ස් එක තමයි ඒගොල්ලන්ට ප්‍රොටෙක්ට් කරගන්න ඕන. ඒකේ ගහලම තියෙනවා anybody who finds this box please call us. Google ආයතනේ දුන්න ස්ටේට්මන්ට් එකක්. මේක සක්සස්ෆුල් කියලා. අපේ කාලකන්නිකම දේශපාලන වෛරය නිසා ඒක නැති කරගත්තා මට බැලුමයි කිව්වා බලුමයි කිව්වා ඔක්කොම කිව්වා මම නෙමෙයි පෙරදුනේ මට ඉන්ටර්නෙට් තියෙනවා මගේ ෆෝන් එකේ ගමේ ඉන්න අහිංසක ළමයාට ඒ ඉන්ටර්නෙට් එක නැති උනේ නොමිලේ ලැබිච්ච ප්‍රොජෙක්ට් එකක්
ලංකා රජයේ රුපියලක් හරි දෙවලා දෙනවා කියලා පිරුණා නම් මට පෙන්නන්න. Breaking Dr. King.